සීනගේ නෙන්න කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ සස්සරණී ටානියාට කියන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඉතින් ටානියා හැමදාම දරුවන් ඉස්සරහා සස්සරණීට කෑගහන එක ඉවසගෙන හිටියා. ඉතින් කොහොම වුණත් නැත්නම් සත්සන්නිගේ යෝසීමයි සීමාව පැනලා මොකද ඇත්තටම ටානියා දරුවන්ට ආදරේ නොකරන බව සත්සරණි හොඳටම දන්නවා. ඒ වගේම ජගත් කවුරුත් දන්නා රහසක් වුණත් එයා දරුවන්ට ආදරේ බව රඟපානවා. ඒක තමයි ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වුණත් ටානියාගේ මේ හැසිරීම දැන් සත්සන්නිට ඉවසන්න බැරි තරම්. මොකද දරුවන් ඉදිරියේ ඒ වගේම ජගත් ඉදිරියේ සත්සරණිට බැනවදිනවා. ඉතින් ඒ හින්දා බොහොම කේත් ගිහිල්ලා තමයි මේ වෙද්දි සත්සරණි ටානියා එක්ක ඉන්නේ. ඉතින් දරුවන්ට සත්සරණි ගැන කියලා දරුවන් එක්ක බනින්දී ඇත්තටම සත්සරණිට බොහොම දුක හිතෙනවා. එයාගේ සීමාව දැන් පැනලා තියෙන නිසා. ඉතින් සත්සරණි කියනවා ටානියා මැඩම් දරුවන් කියන්නේ පොඩි දරුවෝ. එයාලට ඔයාලගේ වගේ කපටික කිසිම දෙයක් දන්න අය නෙවෙයි. එයාල පුචි දරුවෝ. එයාලට උපදෙස් දෙන්න ආදරෙන් කතා කරන්න ඒ දේවල් කියලා දෙන්න ඕන. ඉතින් ඒ අපි කරන්න ඕන ඒ දේ. ඉතින් මේ දරුවන්ට බඩිනේක බොහොම අසාධාරණයි. එයාලව දැනුවත් කළා. එයාලා කරන්න ඕන දේවල් තේරුම් කරලා දෙන්න අපිට තවම පුළුවන්. මොකද ඒගොල්ලන් පුචි ළමයි නිසා. ඉතින් ජගත් ඒ දේ අනිවාර්යෙන්ම කරනවා. ඉතින් ඒ ගැන ටානියා මැඩම් කලබල වෙන්න එපා. දරුවෝ බලා ගන්න බංගලාවට ගෙනල්ලා ඉන්නේ මම. ඉතින් ඒ දේවල් අකුරටම ජගත් මහත්තයා කියපු විදියට කරනවා. ඒ වගේම ජගත් මහත්තයා මේ හැම දෙයක්ම හොඳට බලා ගන්නවා. දරුවන්ගේ දේවල්, ඒ වගේම දරුවන්ගේ සතුට, දරුවන්ගේ කැමැබීම, දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධව, ඒ වගේම හිතේ සතුට ගැන හැම දෙයක්ම හොයලා බලනවා ජගත්. ඉතින් මේ හින්දා ටානියා වැඩ මේ කිසිම දෙයකට කලබල වෙන්න එපා. මොකද ඒක ඇත්තටම අනවශ්‍ය කාරණාවක්. තමන්ට අදාළ වැඩ විතරක් කරන්න කියලා මෙතනදී අනිවාර්යෙන්ම සත්සරණී ටානියාට කියන්න ඉඩකඩක් තියෙනවා. එතනදී තමයි ඇත්තටම සත්සරණීට ටානියාට හොඳටම කේතියන්නේ. කොහොම වුණත් ටානියාගේ කේතියෙන් කිසිම පළක් වෙන්නේ නැහැ. මොකද ජගත් එහෙට ගිහිල්ලා කිව්වත් සත්සරණී එහෙම කතා කරයි කියලා කවදාවත්ම ජගත් පිළිගන්නේ නැහැ. මොකද දරුවනුත් ඒ වෙලාවට සත්සරණිගේ පැත්තේ හිටගනීවි. ඒ ගැන ලොකු විශ්වාසයක් සත්සරණිට තියෙනවා. ඒ නිසා තමයි කිසිම බයක් සැකක් නැතුව ටානියා මැඩම් එක කෙලින්ම මේ ගැන කතා කරේ. කිව්වේ සත්සරණි ටානියා මැඩම් දරුවන්ගෙන් අයින් වෙලා ඒගොල්ලන්ගේ පාඩුවේ ඒගොල්ලන්ට ඉඩ දෙන්න කියලා. ඉතින් මේ වගේ රසවත් කතා දිගටම බලන්න මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අපිට කරන්න එපා. ඔයාලට සුබ දවසක්.